රසායන විද්‍යාව පටන් ගමු. රසායන විද්‍යාව අපි ගිය සතියේ ඉගෙන ගත්තේ මිශ්‍රණයක සංයුතිය ස්කන්ධ භාගයක් විදිහට කොහොමද කතා කරන්න කියලා. අන්තිමට හෝම්වර්ක් ගානක් දුන්නා. හරි. ගාන හදලා ඔක්කොම කට්ටියගෙන මට හරි සතුටුයි. මේ අබ්බලු ලුණුනේ ලුණු වල සංයුතියනේ දාන්නේ. NaCl සංයුතිය. M මෙදී මේ මේ M / M ස්කන්ධ භාගයක් විදිහට. එතකොට ද්‍රව්‍යයේ ස්කන්ධය බෙදීම ද්‍රාවකයේ ස්කන්ධය මට කියන්න පුතේ ලුණු කොච්චරක් තියනවලුද ඒක ලුණු ග්‍රෑම් 50යි මූලික ප්‍රමාණය එතකොට 250යි ඒසි ග්‍රෑම්ට ග්‍රෑම් මොකද වෙන්නේ පුතේ කැපෙනවා 50 වරක් එකයි 250ට ගියේද 5යි එක පහෙන් බෙදලා දාන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ දශම වලට තියනවා නම් තමයි හොඳ එක පහෙන් බෙදුවම ගියේද පුතේ එන්නේ එක පහෙන් බෙදලා දාන්න නම් කියන්න එපා කේක් එක පහකට බෙදුවම එකිනෙට කොච්චරද හම්බ වෙන්නේ ඔන්න එක බෙදනවා පහෙන් පස්සරක් එක නැහැ බිංදුව දැම්මා දශම දෙක තිබ්බා මෙතන බිංදුවක් දැම්මා 10ට පහේ වගියද දෙකයි 10යි බිංදුවයි බිංදුවයි උත්තර කියලා එන්න තමයි බිංදුවයි දශම දෙකයි මේ ලැජ්ජාව උත්තරේ නේ බිංදුවයි දශම දෙකයි හරි නම් හරියට දාගන්න මේක ඉදින් දන්න දු මේක හරි දෙන්න වටින්නේ නැහැ මේ වෙඩි දියන්න ඕන මං ගිය සතියේ සමීකරණයක් කියන දුන්නා මේ වගේ මම පෙන්නන්න පුතේ සම් ඒකේ සංයුතිය B ගේ සංයුතිය නේද හරි අද අපි ඉගෙන ගමු මිශ්‍රණයක සංයුතිය පරිමා භාගයක් විදිහට කොහොමද කටයුතු කරන්න කියන එක ඒකට මම හරි කලින් අංකයක් දැම්මද කැපිටල් A මොකද ඒක ලියලා තියෙන්නේ මිශ්‍රණයක සංයුති ස්කන්ධ භාගයක් ලෙස පෙන්වීම ද එච්චර ලෙස හරි එහෙනම් ඒ දිනේ දාලා දිනේ දාලා දිනේ දාන්න දිනේ දාන්න ඒ පාටින්ම කැපිටල් B මිශ්‍රණයක සංයුතිය පරිමා භාගයක් ලෙස මිශ්‍රණයක සංයුතිය පරිමා භාගයක් ලෙස වරහන් ඇතුලේ V බෙදීම V V බෙදීම V අප බලමු කොහොමද මේක වෙන්නේ කියලා මිශ්‍රණයක් තියෙනවා පුතේ ඒකේ ඉන්නවා A B කියලා දෙන්නේ හරි මිශ්‍රණයක් තියෙනවා ඒකේ ඉන්නවා A තියෙනවා B තියෙනවා මේ ඇවිල්ලා මිශ්‍රණය හරි දැන් ඉතින් අපි එනං A ඉස්සලා හොයන්න ඕනේ A හරි A සංයුතිය B බෙදීම V සමානයි උඩ A ගේ පරිමාව A පරිමාව බෙදීම මෙන්න මෙතන ළඟ වැඩි නේ A B කියලා දෙන්නේ කිනවා මේක තමයි මිශ්‍රණ A පරිමාව ධන B පරිමාව ඔයදී එතකොට A ගේ සංයුතිය හොයන්නේ මේ විදිහට මම නිකමට අහන්නේ මට කියන්නේ එතකොට B ගේ සංයුතිය හොයන්නේ කොහොමද කියලා මෙතන නම් කියාගෙන යන්න කොහොමද වන්නේ කියලා B සංයුතිය B බෙදීම B සමානයි
උඩට එන්න මොකද පුතේ b t කියලා දැම්මත් කමක් නැහැ පරිමාව බෙදීම මෙතන මොකද තියෙන්නේ a පරිමාව ධන b පරිමාව ඒක ඕනේ මම එනිකන් දැම්ම එක ඉතින් මේ a ධන b කියලා කියන්නේ මුළු පරිමාව නේද මුළු ද්‍රාවණයේ පරිමාවනේ හරි නෝට් නැහැ සමීකරණ දෙක ලස්සන ලියාගමු සමීකරණ දෙක ලියාගෙන සමීකරණ දෙක ලියාගෙන ඊට පස්සේ අපි ගානක් මාදමු කෙලින් टीम्स होंगे ये लगी ना नहीं मैं ज़ूम वाला डॉट पिसू हिल ना ये उन्हें डर सिक्योरिटी के वैरी मांगे थे टीम्स वाला नहीं करने के नाड़ वासी ये टेक अपन आडू के लिए ये में करती है ना नहीं පන්ති පටන් ගන්න ඕනේ නැද කියලා වුණා. දැන් ඉතින් ආයේ දැන් එතන පොඩි ප්‍රශ්න ඇති නේ පෝච්චි දිනවා. පෝච්චි කරි බිනුනක් තේන. දැන් මම පංචින් බෑ ගෙවර වත්න. නෑ ඕවට එච්චර ඕනේ. ඕනමන්ටල් ප්ලාන්ස් කියන්නේ කියන්නේ නිවස තුල වගා වෙන ඒවානේ. හරිද පුතේ? අපි කෙලින්ම නම් ගානකට යන්න. ගානකෙම වැඩේ පටන් ගමු. ආලියමු. හොඳ හොඳ ඒ කියන්නේ හොඳ කියන්නේ හවසට අපි ोल संयोग ස්ථායි කාරක ඒවා තියෙනවනේ බොහෝ දුරට බඩේ දිගයි කියලා මට හිතෙන්නේ බඩත් සුද්ධ වේ මං හිතන්නේ වෛරස් එකම දුවයි මන කඩায় හරි අපි ලියමු ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක
ද්‍රාවණ ද්‍රාවණය කියන්නේ එතන මෙතෙන්ට එන්නේ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක 500යි cm 3 වෙනි බලය ඝන සෙන්ටිමීටර 500ක දිය වී ඇති එතනෝල් ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 50කි 50යි cm 3 වෙනි බලය ඝන සෙන්ටිමීටර 50කි එතනෝල් වල පරිමා භාගය ස්වයන් එතනෝල් වල පරිමා භාගය ස්වයන් කමන්නේ කමන්නේ අතර දාන්න හොඳයි ඔයගලන්ට ඔබ ලියන්න තමයි හොඳ නැත්තේ उतना गान सेंटीमीटर गान सेंटीमीटर कैपेन वाणी ओ एक का मान नहीं एक का प्रश्न है එතනෝල් සංයුතිය වී බෙදීම වී එතනෝල් පරිමාව යටි මොකක්ද වෙන්නේ පුතේ ද්‍රාවණ පරිමාව එතනෝල් කොච්චරයි තියෙනවද මම මතක නැහැ 50යි නේ ගණ සෙන්ටිමීටර 50යි මෙතන කීයද එන්නේ 500යි නේ 500 ඝන සෙන්ටිමීටර වලට ඝන සෙන්ටිමීටර කැපෙනවා බිඳුවට බිඳුවක් කැපෙනවා පස්වරක් එකයි මෙතන කීයද 10යි එක බෙදීම 10යි දැන් මේකවත් දෙයියනේ කියලා කියන්න බලන්න පුතේ කීය දශම ගණනාව 0.1යි විලැජ්ජාවයි නැත්තම් 0.1යි ඔය තියෙන උත්තරේ හරි නම් හරි දාගන්න නැත්තම් හදාගන්න රත්පෑන කිව්වා කියලා දාගන්න තිබ්බනම් හොඳයි වැරදිනම් හරි අපි තව ගණනක් හදමු නේද මේකෙදින් මේ පාඩම ගණන්ම තමයි තියරි පාට් එකකුත් තියෙනවා ගොඩාක් ඔය කියන්නේ 3න් එකකට වැඩිය තියෙන්නේ අතරම් භාගයකට ආසන්න ප්‍රමාණයක් ගණන් කියන්න පුළුවන් මේකෙ තියෙන තියරි පාට් එකත් අති භයානක ලුණු නිස්සාරණේ සගන්ධ තෙල් නිස්සාරණේ අනිවාර්යෙන් විභාගයට කොටසක් එනවාම තමයි හරි අපි ඊළඟ ගණන හදමු දේන ආලියන්න प्रतिपल एसिटिक अम्ल जलीय द्रावण घन सेंटीमीटर दाहक दाहक सीएम तुंगनी बाले पुते घन सेंटीमीटर दाहक सापेक्ष आयतन
එහි සංයුතිය එක බෙදීම 50 උඩ එක යට 50 එක බෙදීම 50 උඩ එක යට 50 නම් එහි අඩංගු පොඩ්ඩක් වෙනස් කළා ගන්න එහි අඩංගු ඇසිටික් අම්ල ප්‍රමාණය කොපමණද ඇසිටික් අම්ලය කියලා කියන්නේ පුතේ විනාගිරි ඇසිටික් අම්ල ප්‍රමාණය කොපමණද ඇසිටික් අම්ල ප්‍රමාණය කොපමණද ඇසිටික් අම්ල සංයුතිය अतर उदयन ने मगर तो बोलते एसिटिक अम्ल परिमावने या टर द्रावणाये परिमाव ये तो बोलते एसिटिक अम्ल संयुज्य किएंगे क्या इगल दिखे हुए पाने हैं ये क्या एक कबे दीमा पाना उदय के दान्ने उदय के तमाय होया नो अभी एक्स किया था वो ड्रावनी बनी माँ उधर नो कोचर क्यों हुए दाह जब मैं वाके का हदार दिन मुकद्दर कराने नो दान न पादे तानी करेगा मैं पादे दाह इंकरन ना मैं पैसा मुकद्दर कराने नो दाह इं वैडी करा ये पैसा दाह इं वैडी करना ना मैं पैसा मुकद्दर कराने नो रूते दाह इं वैडी करा दाह र दाह कैपे नो एक बेदी में पाना मैंने बोले चक्कर है मैं बिंदु वाला बिंदु क्या पहना हुआ सी ये पाएं बेदु आम की ये थे अतिया विस्साई गाना सेंटीमीटर अजी विस्साई गाना सेंटीमीटर हरे हरे ना होता है हर दागन ना वैरेड ना घोड़ा कौन दाई वैरेड दादा दादा तो पहले मादा आगे හරි අද ගන්න කමන්නේ තනියෙන් දුවන්නේ
එතකොට දැන් ඇත්තටම ඒක කියන්න තමයි අපි මේකම ඕගොල්ලන්ට දෙනවා ඇසිඩික් ඇසිඩුයි වතුරයි කලවම් කරලා කියනවා මේ මේ අදාළ ද්‍රාවණය හදන්න කියලා. කොහොමද කරන්නේ? බෝතලේ මට්ටමක් දාලා දෙනවා. මොකද කරන්නේ? ඒ බෝතලේ දානවා ඇසිඩික් ඇසිඩ් ගන් සෙන්ටිමීටර් 20 ගන් සෙන්ටිමීටර් සෙකන් මිලිලීටර් 20. ඊට පස්සේ මොකද කරන්නේ? අර මට්ටම එනකම් ඒකට කලවම් කරනවා මොනවද? ජලය ආසුත් ජලය වගේ දේවල් කලවම් කරලා එතකොට ඒක 100ට මේ 100ට 50න් එක එහෙම නැත්නම් 100ට ගත්තොත් එහෙම කීයද? 0.02 දෙකනේ ප්‍රමාණයේ ඇසිඩික් ඇසිඩ් එකක් එහෙම කම්පැනි වල එහෙම මේ විදිහට තමයි කරෙන්නේ. එයා දැන් ආයිති හතින් කලවම් කරන්නේ. කේලින්ම ඒවා මොකද කරන්නේ? මැෂින් වලින් රොබොටික්ස් වලින් ඒවා කරන්නේ ගොඩක් කලවක් නේද? දැකලා තිනේ ඔය මැෂින් වල යන බෝතල් යනවා ඒවට වැක් කරනවා සීල් වෙනවා එහෙම එහෙම තියෙනවා නේද ගොඩක්. ඒ ක්‍රියාවලිය තමයි මේ. ඇත්තටම මේ මැෂින් එකකින් කරනකොට හොඳයිද නරකයි? දෙපැත්තක් තියෙනවා. හොඳයි. එතකොට මේක සංගීතය වරදින්නේ එහෙම නැහැ නේ? දැන් මම දාන සංගීතයට වඩා ලසින්ත දානකොට සංගීතය වෙනස් වෙන්න පුළුවන් නේද? ඈ ගගනි දානකොට තව වෙනස් වෙන්න පුළුවන්. මැෂින් එකෙන් දාපි ඔක්කොම එකම විදියට නේද වැටෙන්නේ නේද? එතෙන්දි තියෙන එකම අවුල තමයි ඉතින් අර ජොබ් ඔපචුනිටීස් නැති වෙලා ගිහිල්ලා තියෙනවා නේද? රැකියා අවස්ථාන් මොනවද වෙලා ගිහිල්ලා තියෙන්නේ? නැත්තරම නැති වෙලා ගිහිල්ලා තියෙනවා නේද? හරි. අපි ඊළඟ එකට යම් පුතේ. ආ පුතේ අරක්කුනේ නැහැ. නැහැ ඇසිඩික් ගැන කිව්වේ ඒක. අරක්කු ගැන කිව්වේ නැත්තේ ඒකයි. මම දැනගත්තා නේ මම ඇසිඩික් ඇසිඩ් විනාගිරි ගැන කිව්වේ ඒකයි පුතේ. ඒකයි. මම නම් බය නැතුව මාව වක් කරන්න දැම්මොත් මම වක් කරනවා මොකද මම පාවිච්චියක් නැති ඉන්න. 100 100 100 තියෙනවා පාවිච්චි වෙන්නේ නැහැ මත් පැන් මම හිතන්නේ. වැඩිම තියෙන 160 කාද පුතේ මම හිතන්නේ. ගොනේ ආ 100% ඇල්කොහොල් තියෙනවා. තනිකර පියෝ ඇල්කොහොල් එක කියන්නේ කිලිම නිස්සාරණය කරගන්න රසායනික ක්‍රියාවලියේදී ඇල්කොහොල් ඇදලා එන එක තමයි 100%. ඔය A level chemistry වලට ගියාමත් ලැබ් එකේදී කටයුතු කරනවා. කසිපු කරන්නේ එහෙම තියෙනවා. ඒක කාලයත් එක්ක ආ පුතේ කාලයත් එක්ක ආ ඒ වයින් වල ක්‍රියාවලිය තියෙන පුතේ ෆර්මන්ට් වෙනවානේ. පැහෙනවා කියන්නේ. පැසීමක්. එතකොට වයින් කල්ගත වෙන්න කල්ගත වෙන්න යාගේ ක්වලිටි එක එන්න එන්න මොකද වෙන්නේ? වැඩි නේ. වයින් නෑ වයින් සාමාන්‍යයෙන් හදන්නේ ශාක යුෂ මිදි යුෂ ඒ වගේ දේවල් ඇසුරින්. ඒව පල් වෙන්න ඒවා වටිනා අවුරුද්ද පස්සට යන වටිනාකම ඒ වගේ දේවල් වැඩි. ආ වැට් වැට් 69 මොකක්ද එකට නේද මේ කතාවක් තියෙන්නේ. හරි. හරි. අපි ලියමු කැපිටල් C. ඒව ගැන නම් කට්ටිය මුගක් දන්නවා ඉන්ට්‍රස්ට්. හරි. ඒක තමයි රසින් තමයි කතාව ඇදලා ගත්තේ. පුතේ කැපිටල් C අර දාපු පාටින්ම බලන්න මොකද AB දාපු පාටම බලන්න. මිශ්‍රණයක සංයුතිය මවුල භාගයක් ලෙස. මිශ්‍රණයක සංයුතිය මවුල භාගයක් ලෙස. මෝල් වැඩිම මෝල් කියලා දාන්නේ සාමාන්‍යයෙන් එක මිශ්‍රණයක සංයුතිය මවුල භාගයක් ලෙස මේකේ තියෙන ආයි 10 වසරක් පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා පුතේ මම නිකන් ඉස්සර සමීකරණ ටික කියන්න හරි අපි දු මිශ්‍රණේ AB කියලා ಜಾති දෙකක් හිටියා කියලා මේ මවුල භාගය වෙනකොට ඒ මවුල ගණන වැඩිම ඒ මවුල ගණන ධන B මවුල ගණන එතකොට එහෙම මට කියන්නේ නා B මවුල භාගය වෙනකොට B මවුල භාගය වෙනකොට කියන්න බලන්න B මවුල ගණන දෙදීම කොහොමද එන්නේ ඒ මවුල ගණන ධන B
මවුල ගණ ඔය තියෙන්නේ ඔය විදිහට තමයි පුතේ මේක යන්නේ ඉස්සර අපි මේකම තමයි කරේ නේද वैडियम पावचि करें मौल भागे मधुकोल पैकेट गहलती डब्ल्यू बेदीम डब्ल्यू को प्रमाण तीन अरक बोतल गहलती अगे वि बेदीम वी को तीन इतनी भावचे गुडारे वाले रसायनिक संगति वसम मेव तीन ओ क्रिमिनल सैन मे भावचे मौल भाग परिमा भाग ये क्रिमिनल साइंस की हम साइंस जीव विद्या भौतिक विद्या रसायन विद्या गणित संकल्प तीना समाज विद्या क्रिमिनल साइंस अपराध विद्या मिग्रेन साइंस कटूक मेट अग्गल गाना कदम හරි කටින් හරි අපි කෙලින්ම ගානකට යන් ගාන තේරුම් කරගෙන කරන්න උත්සාහ කරමු ලියමු ජලය ග්‍රෑම් 180ක දිය වී ඇති ग्लूकोज प्रमाण ग्लूकोज प्रमाण ग्राम एकसी आसू की ओके अट तो रोमी लाख एक देखो एकसी आसू सर देशीय काम मुझे अरे रोमिल एक मेही ग्लूकोस वाल मौल भाग्य स्वयं ग्लूकोस वाल मौल भाग्य स्वयं रोमिल देख जल मौल भागे स्वयं जल मौल भागे स्वयं
වරහණක් අරින්න පුතේ යටින් ඉර යට රූලේ කාබන් සමානයි 12යි C සමානයි 12යි C C කියලා C සමානයි 12යි කමා H සමානයි 1යි O සමානයි 16යි වරහණ වහන ඒව දෙනවනේ නේද විභාගෙදී මම පළවෙනි ගානින්ද කියලා දෙන්න බලා ගන්න හොඳට හරි දැස්සෙද ඉස්සෙල්ලම හොයන්න ඕනේ ජලයේ ග්ලූකෝස් වලයි මවුල කීයක් උතර තියෙනවද මෙන්න ජලය H2O හයිඩ්‍රජන් කියන එක වැඩි කිරීම දෙක ධන ඔක්සිජන් 16යි දෙක ධන 16 උත්තරේ කීයද වෙන්නේ 18යි හරි එතකොට මේක ලියනවා අපි දන්නවනේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් ගණන සමානයි 1යි මෝල් ඒ කියන්නේ ග්‍රෑම් 18ක් කියන්නේ මවුල 1යි දැන් අපිට දීලා තියෙන්නේ ජලය ග්‍රෑම් කීයක්ද පුතේ ග්‍රෑම් 180ක් ග්‍රෑම් 18ක් කියන්නේ මවුල 1යි නා පොල්ගෙඩි 18ක් දාන්න පුළුවන් එක ගෝණියකට නා පොල්ගෙඩි 180ක් දාන්න ඕන ගෝණි කීයක් ඕනෙද ගෝණි 10ක් ඕන මවුල කීයද පුතේ 10යි එහෙනම් ජලයේ කතාව මවුල 10යි හරි ඊළඟට අපි යනවා අනිත් පැත්ත ග්ලූකෝස් උත් හදන්න එපේ C6H12O6 12වරක් 6යි ධන 1වරක් 12යි ධන 16වරක් 6යි 12වරක් 72යි 12යි 6ක 36 හැදම 3ක් විතර 96යි මේක ඉතින් හැමදාම අද මට වැරදුනත් මේ කීයක් එන්නවද 180ක් එන්න එතකොට මේක මොකද වෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් ගණන සමානයි 1යි මෝල් එහෙනම් ග්‍රෑම් 180ක් සමානයි 1යි මෝල් මවුල 1යි දීලා තියෙන ග්‍රෑම් කීයද පුතේ මවුල 1යි ජලය මවුල 10ක් දීලා තියෙනවා ග්ලූකෝස් මවුල කීයද දීලා තියෙන්නේ එකයි බලන්න අන්න ඒකයි ලසින් දෙවිලා ඇහුව හොඳ ප්‍රශ්නයක් ඇහුව දෙකම 180 180 නේද කියලා ඇහුවනේ හැබැයි ජලයේ 180ක් දුන්නට මවුල 10ක් දීලා තියෙනවා ග්ලූකෝස් 180ක් දුන්නට මවුල 1යි දීලා තියෙනවා ඊළඟ ගානට යන කලින් මේ දෙක හදාගමුද දෙපැත්තෙම මේව හදාගන්නත් අක්කව දෙපැත්ත ඊළඟ කොටසට යන කලින් තාම ගානට පට ගානේ අවතීර්ණේ නේ අන්න මම හතර පෙන්නන්නම් මේක නේ හරි බලමුකෝ අපි පොඩ්ඩක් ලස්සන හරිනේ හරිනේ පුතේ හරි
අපි දැන් ඉස්සෙල්ලා රෝමිල ලක්කන් එකේ මොකද්ද කියන්නේ? ග්ලූකෝස් ද රෝමිල ලක්කන් කියන්නේ ජලයේද? ග්ලූකෝස්. එහෙනම් රෝමිල ලක්කන් එක. නේ? C6H12O6 මූල භාගය. මූල භාගය. උඩට ඉන්න ඕනේ යන්නේ. ලියන්න ඕනේ. ඔයගොල්ලෝ ලියන්න. නෑ මම ලියන්නම්. H12O6 මූල ගණන යටින් නාම මුළු මවුල ගණන. එතකොට මවුල කීයක් තිබ්බද මෙයාගේ? 1යි. යටින් ජලයේ මවුල 10යි. මෙයාගේ මවුල 1යි. ඔක්කොම කීයද පුතේ? 11. 1 බෙදීම 11. තේරුණාද මේක ආපු විදිය? ජලයේ මවුල 10යි. ග්ලූකෝස් මවුල 1යි. ඔක්කොම කීයද? 11. දැන් ඉතින් ලැජ්ජ නැතුව 1 11 න් බෙදන්න. කීයද 1 11 න් බෙදුවා? 10යි. 10ට නෑ. H2O මවුල ගණන H2O මවුල ගණන බෙදීම මුළු මවුල ගණන H2O මවුල කීයද පුතේ 10යි යට 10 ධන 1 එතකොට එන්නේ කීයද 10 බෙදීම 11 10 බෙදන්න ඕනේ කීයද 11 දැන් දින තුනක බෙදමු 11 සරක් 0යි 0යි 100ට 9 99 හරි එතකොට මෙයා එන්නේ 0.9යි මෙයා එයි 0.0.9 තේරුණා මේ ගණන් වල පොඩි නීතියක් තියෙනවා මේ උත්තර දෙක එකතු කරාම එකක් එන්නවා 0.9ට 0.0.9 එකතු කරාම කීයද එන්නේ? මොන ලැජ්ජයි. 0.9ට 0.9ට 0.0.9 එකතු කරාම කීයද උත්තරේ එන්නේ? 9යි 9යි 0.9යි 99යි බේරුණා කියන්නේ ඔන්න ඔය කියලා. 0.99 මේක ආසන්න වශයෙන් කීයද උත්තරේ? 1යි නේ. හරිනේ උත්තරේ එනවනේ 1 ගාන්ට එනවනේ. එකක් එනවනේ. බලන්න මේ කතාව ඔතන තියෙනවා. බලන්න පුතේ 43 පිටුවේ මිශ්‍රණයට එක් එක් සංඝටකයේ මවුල භාගවල එකතු එකකි මිශ්‍රණයක එක් එක් සංඝටකවල මවුල භාග එකතු එකකි එමෙන්ම මිශ්‍රණයක එක් එක් සංඝටකයේ ස්කන්ධ භාගවල එකතුවද පරිමා භාගවල එකතුවද එකකි හරි නේද ඉතින් ඒව එකතු කරාම එකක් එන්නවා ස්කන්ධ භාග පරිමා භාග මවුල භාග සඳහා ඒකක නොමැත ඒකක නෑනේ මවුල වලට මවුල කැපෙනවට මෝල් ට මෝල් කැපෙනවන්නේ හරි නේද එහෙනම් මේක ලිව්වා ලියම් ටක් ගාන ඊට පස්සේ අර තද කළු පාටින් තියෙන එක වෙන පාටකින් ලියන්න. තව ගානක් අද සාන්ඩ් එක තේරුණාද සා? පොඩ අවුල් වගේ පැටලිලි වගේ. රසින් දෙක. අවුල නැද්ද පුතේ කියන්නේ. අර මේ 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 විශේෂයෙන් මවුල වල තමයි ඒක බලන්නේ. මවුල බෙදීම මවුල. මවුල බෙදීම මවුල වල අනිතේ වෙත් ගන්න. ඒවත් එන්න මෙනවා. ඒවැ සාමාන්‍යයෙන් දෙකම බලන්නේ. මේ මේ ගණන් වල තමයි සාමාන්‍යයෙන් මෙයාගේ මවුල කීයක් කියනවාද මෙයාගේ මවුල භාගය කොච්චරද කියලා. ලබන සති තව ගණක් හද මෙතන අමතක වෙලා නැන්නේ.
ඕන්නේ ඒක ඕන්නේ මේ මෙන්න මේ කළු පාටින් දැක්වෙන විස්තරේ වෙන පාටකින් ලියන්න ඉඩ තියන්න පුතේ කළු පාටින් 43 පිටු තියනවා නේද එහෙම කළු පාටින් ඡේදයක් වගේ තියනවා නේද ඒක වෙන පාටකින් ලියන්න ඕන සාන්තේ වෙන අහන්න මම තේරෙන බිंदु දශම බිंदुයි නමේ මවුලයක් වශයෙන් බලද්දී හරි පොඩ්ඩයි නේ ඉන්නේ ප්‍රමාණ 180ක් වුණාට තනි මවුලයක් නේ ඔක්කොමත් එක සෙල්ලම් දාන්නේ නේද හරි පුතේ එහෙනම් අදට අපි වැඩ කටයුතු ඉවර කරමු එහෙනම් ආයිබෝවන් හැමෝටම බුත් සරණයි